whom කියන ප්‍රශ්න පදය අපි වාක්‍යයකදී භාවිත කරන්නේ objective form එකේදී. ඒ කියන්නේ පුද්ගලයෙක්ට යමක් වෙනවා කියනකොට කාටද මේ දේ උනේ කියලා අපි ප්‍රශ්නේ අහන්න අවශ්‍යයි. එහෙමනම් වාක්‍ය මුලදී whom කියන ප්‍රශ්න පදය යොදා ගන්නකොට පිළිතුරු ලබා දෙන වාක්‍යයේ object එක සඳහන් වෙන ස්ථානය තමයි මේ පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ. මේක පිළිබඳව ඔබට වැඩිදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. ඔබ question book එකේ activity 30 වලට අවධානය යොමු කර. ඒකේ පළවෙනි වාක්‍යය තියෙන්නේ she gave him a letter. She gave අය දුන්නා him කියන්නේ ඔහුට a letter ලිපියක්. She gave him a letter. එතකොට කාටද අය ලිපියක් දුන්නේ කියලා නම් අපි කියන්න අවශ්‍ය වෙන්නේ. එහෙමනම් him කියන එක උත්තරේ විදිහට ලැබෙන්න නම් අපි question word එක විදිහට whom කියන එක වාක්‍ය මුල සඳහන් කරන්න අවශ්‍යයි. Whom did she give the letter? එතනදිත් අපි භාවිතා කරන්නේ question word එක helping verb එක සහ subject එක පුද්ගලයා ඊළඟට වාක්‍ය ඉදිරි කොටස. Whom did she give the letter? Next one. He asked the students a question. ඔහු ළමයින්ගෙන් ප්‍රශ්නයක් අහුවා. දැන් අපි ප්‍රශ්නය අහන්න ඕනේ මේකේ. ප්‍රශ්නය හදන්න අවශ්‍යයි. කාගෙන්ද ඔහු ප්‍රශ්නයක් ඇහුවේ whom did he ask a question ඒ විදිහට number 3 she made him a cake අය කේක් එකක් හැදුවා ඔහුට එතකොට කාටද අය කේක් එකක් හැදුවේ whom did she make a cake number 4 they welcomed the chief guest ඔවුන් ප්‍රධාන ආරාධනාවත් පිළිගත්තා එතකොට කවද ඒගොල්ලෝ පිළිගත්තේ කවුද නෙමෙයි කවද whom did they welcome කවද ඒගොල්ලෝ පිළිගත්තේ next one father told me the story තාත්තා මට කතාව කිව්වා whom did father tell the story කාටද තාත්තා කතාව කිව්වේ ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ whom කියන ප්‍රශ්න පදය වාක්‍යයක මුල යොදා ගන්න එතකොට උත්තරය ලැබෙන්නේ ऑब्जेक्ट के विधि वाक्य संधान पुज्जल तमें